අන් හෙලවංශේතුරින් අප සාකච්ඡා කරන්නේ හෙලයින්ගේ යටගිය යට ගියාව පිළිබඳව. හෙලයින්ගේ මහා දැවන්ූ යිතිහාසික කාරණ පිළිබඳව අප කතා කරන්නේ. එහිදී අපට හෙළ වෙදගම පිළිබඳව කතා කර නිම කරණට බැරි තත්ත්වයක් තිබෙනවා. හිට හේතුවන්නේ රාවන මහා රජකයා කියන්නේ මහා වෛ්‍යවරේ එනිසා ඔහුගේ වැදකම පිළිබඳව අපට සුළු කොට තකන්නට බැ. එනිසාවන්ම අද දවසේදී. හෙ ට ට කිය හ හ තුළින් අදව ේදී හෙළ දකමට තා ොරතු න්නේ විදව ති කාවත ර ගේ රදු පරිදි අදවසේදීත් අවත් සමගෙන් එකතු වනවා විජේ බඩාර නය ද . ෙ හ හ රේ රමය දදු රන ්‍රි ාවන රේශණ ති හති බඳ හෙල යුග පිළබඳ සාකච්චා කරදද. වෙදකම පිළිබඳෝ කතා කරන කොට මහරාවය විසින් රජිත ගන්ත ගනාවක් අපට හම හ ේ පිබඳ දිරි ත් ට ල කොට තර පිළිබඳ. ද න මුකරෝති ොක්ද කුමාර්තන්ත්‍රී කියන්නේ මොක්ද මාර්ත්‍රීතු න්තර්ග වන කාරන. අදත්තියනවා මේ ළමාරෝග කියලා විශේෂක් තාවයක්ක බටහිවෛද ද්‍යාවේ. අන්න ඒකම එදා ලදරු සහ ළමාරෝග පිළිබඳව විශේෂයෙන් හැදෑරීමක් කරලා ඒක අනිත් අයට දැනගැනීම සඳහා සම්පාධනය කරපු ගන්තයක් තමයි කුමාර්තන්ත්‍ර දැ මෙතැදී අපි ග්‍රන්ථයක් සම්පාදනය කරනවා කිවම වර්තමාන සිද්ධෙන ියනය එක. ඒකාලෙ ලිවීමක් නෙමෙයි කළේ කිසියම් ආකාරයකට ගලප ලැවිරලා කෙනෙකොට කටපාඩන් කරකට හැරස්වීම ග්‍රන්ථයක ස්වරූපය තියන එක සම්පාදනය කිරීම. දැන් මේ කුමාර තන්ත්‍රයෙන් උදව් වෙනවා මේ ළමා සහ ලදරු රෝග. ඉස්සෙල්ලාම විග්‍රහ කරන්නට මොන වගේ කියලා. ඉළඟට ඒ ළමාසා අදරු රෝග හැඳින ගැනීම. ඉළඟට ඒ හැදිලගත්තයින් පස්සේ ඒවාට ප්‍රතිකාර ශාක දපය වලින් කරන්න වූ ආකාරය. ඉළඟට මේ ඒකෙ තියන එක විශේෂ දෙයක්කම මහිතැන අදත් අපේ පැරණ අච්චිල ආතර කාලයේද කෙරුණා දැ පුංචිම අවදිය ළමයෙකුට බෙහෙත්තුවන්ට බෑ. බෙහෙත් පොවන්නෙත් නෑ ඒ වෙනුවට මකක්ද කරන්නේ මේ කිරි දෙෙන අම්ම කසායබොනවා මම එක දැකලා තියෙනවා අපි පුංචිකරල. කිරි දෙෙන අම්ම කසායබීලවෙලා කසායබීල පිරිසිදි වෙච්ච කිරිටික ළමයට පෝනවා. ැ අන්න ඒක මේ කුමාර තන්ත්‍රයේ එදා රාවන් රජ්ජවන් කාලෙත් සඳහනට තියෙනවා මව කි මව බෙහෙද්බීලා ඒ බෙහෙදබීමෙන් පිරිසිදු වෙච්ච කිරි තමයි මවකිරි දරුවට දෙන්නට තියෙෙන න්න ඒක තමයි හුඟාක්ම ිඳිවදයේදී දරවාට කරන ප්‍රතිකාරය නතැන් ළමට බිහිෙද්්‍යන ආකාරය. ඉලාට මේ අදත් අපි කරනවා දැන් බොහෝ අභාවයට යමින් තියෙනවා මේ ලේධාතුව ශක්තිමත් කිරීම. දැන් වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය අඩු කරනවා ළමයි ලෙඩවීම නිතර අඩු කරන්න පුළුවන් රථකාල්කය. ැ මේ රතකාල්කය දුන්නයි පස්ස ලේධාතුව ශක්තිමත් වෙනවා. ඒ නිසා සෝග හැදීමත් අඩුයි එතකොට. වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය එන් අඩුවෙනවා අමකද ලේධාතුව බලාගන්නවා අර ළමයව නිරෝගීව තබාගනීමට ැ මේ විදිහේ මේ ලේධාතුව ශක්තිමත් කරලා නිරෝගීතාව ලදර අවතියම ලබාගනීම පිළිබඳව කුමාරතන්ත්‍රය සඳහන් වෙඩා තියෙනවා. ඊළඟට දැන් එක එක දරුව උපන් වෙලාව අනුව ඔහුගේ ස්වභාවය වෙනස් වෙන ශරීන ස්වභාවේ. ඒ නිසා ඉතින්දි උගන්නනවා මේ ළමයාගේ උපන් නැකතානුව උපන් වෙෙලාබානුව ඔහුගේ ගතිස්වරූපය අනුව එකම බදැ බටහිරවැදකම වගේ එකම බේත හැමෝටම ගැපෙන්න්න. එන්සා ඒ විදිහට ජෝතිශ්‍ය අනුවත් ළමයාගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආකාරය තෝරගෙන ඒ අනුව තමයි බෙහෙත් කිරීම කරන්නේ. අනිත්්‍යක තමයි එකම රෝගයට විවිධ බෙහෙත්තියෙනවා. එහෙම වෙන්නේ පැලෑටි වෙදකම නිසා මොකද එක එක ප්‍රදේශවල ලංකාව තුළත් ලෝකයත් එක එක විදි පැලෑටිවර්ග තියන්න මේ නිසාඒ එකඒ පලෑටි වලේ නොත් එකම රෝගය සුව කරට පුළුව ඒක නිසයි ලංකාවේ අදත් එක වෙද පරම්පරාවල් වල එකම රෝගයට දෙන්න බෙහෙත වෙනස් වෙනවා. ආයුරේද එහම ආයුවේද ඒකී යවෛද්‍ය ක්‍රමයක් එකම තමයි එහැම රෝගයටම බටහිරවද කමක් තිය නෙමයි එකම විදිහයට තමයි හැ හැමෝටම එකලෝගයකට ප්‍රතිකාරගල යුතු විදිිය. නමුත් මේක කියදක්යෙනවා ඒ ප්‍රතිකාරය පුද්ලෑන්ම් පුද්ජරයාට ප්‍රදේශන් ප්‍රදේශයට වෙනස් වනට කමක් නෑ කියලා. ඒවගේ මතමයි කුමාට තන්සේ විශේෂයෙන් දක්කනවා කායිල්කසා මානසික නිරෝගී බාාවය රැකෙන්ටඕන හැටි. ඒ කායික සෑ මානසික නිරෝගී බවරැචිම් සඳහා කොහොමද ප්‍රතිකාරවලට වඩ ලෙට හැදෙන්න්ට ඉස්සල්ල කොහොමද, ෝක වලක්වා ගැනීමේ ක්‍රම පැවති යත්තේ කොහොම කියන එක. ඒවගේම මේ දරුවන්ටත් ලොකු අයට වගේම විශේෂ ආහාර පද්ධති චර්යාපද්ධති එකැන් පිරිිපැදි යුතු හැසිරේෙන්ටව නෑැට මෙන්න මේමත් තුලින් හුඟත්දුට නිරෝගී භාව ඇතිකරගන්න පුළා මොකද ආහාර වැරදුනත් චර්යා වැරදුනත් නිතර ලෙඩවීම හැකිියාව තිය හොඳයි ග හෙලවශය පිළබඳ තා කරද මේ හෙයින් භවිතා කල අවශෂධද ක්‍රමවේදයන් ඉතාම සබාදහමට ට්ටු සමීප ක්‍රමවේදයන් බව අපට බොහො පැහැදිල ඒ නිසාව මතමයි හෙයින් සබදා හම සුරකකි ජාතියක් බට පත්වන ෙත මහත්‍ය දැ හ ො හෙ ගගේ පිබඳ ර රස දම කියල කිය බොහම ්‍රබල කාරන මක්ද රස දකම කියල කිය රසදකම කියලා කියන්නේ පමහත්වෝ ඉස්සර අපේ රාන රජරෙන් කාලීඳ ශ්‍රසද ශතකොට ගත්තු වෙත ගොඩක් තිවබුණ. ඒස මංගිතන්නේ විකාශන චි වැඩසටනය අප මහාචාර්යතුම යකන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. රසදිය තාසේ වතාවක් දාහත් අතාවක් සෝධනයට අරගෙන. මිනිස්සුරේ ඇතිවෙෙනාව යම්ය රෝග නිදංගතරුවක සුව කරන්නට මේ රසදිය සමඟ මිශ්‍ර කරගටටු තවත් අවසදවර්ක එකතු කරලා මේ වෙක මේ රසවතකම කියලාක් කිය එක තමයි රසවදකම කියලා කිය. එහෙම කරන අවස්ථාවල් ගොඩක් තියෙන ප්‍රසද අරගෙන සෝදනී කරලා මුල් බැහැගත්තු රෝග අපේ වෙකමහැගත සරීරයේ මුල් බැගත්තු රෝග මේ රෝග වලට මේ අවවාන වෙදකංවල විදිහට හස වෙදකම ගන්න. හැබ මේ වෙදකම ආවේ මේක කියලදුන්නේ මහගුරා තමයි අප ගුරුවර තම ප රාව රජුරු. එතු තවාවා සෝදනී කරලා එතුමගේමං අහලතින කතාවක් තිනවා හෝටන් තැන්නේ යම් තැනක එතුමගේ මේ දුමෝඩරින් ගිහිල්ල අවසදකුතු කරලා එවා පරික්ෂණයකරු පරික්ෂණ ගාරයක්ති බ කිය කටවහරකෙන කතාවක්ම මේ කියන්නේ අපි අත්තරම පි ෙකතු නො ග හොය බලන් පුළුවන් ගිහිල්ලා පිට මේ ගෙන හොයා බලන්න පුුවන් හටන් තැන්න්නේ යම්කිසි තැක තිබුණලු මේ රාවනාරජ්චරු දනු මොඩරින් ගිල්ලා මේ අවස දෙෙකුතු කරලා මේ අවසද රූපායන්ගල යම්කිසි වාදලට රෙඩරගලට කොහමද බලපාන්නේ කොහොමද මේක හේතු ගන්නන්නේ කොහොද මේක හරිියන්නේ කියලා. තුමා මේ පරික්ෂණයකරු පරික්ෂණ ාරක්තුම පොට ඒකේ අවසසාන තීන්දුවට ඇවිල් තිෙනවා රසදය මිට් කර ගත්තු වෙදකම් රසදය විත රක් නෙමි එක රසදයීමි ඔය වගේ අපි පාසාන වර්ග තියෙනම් ඔය පාසානවර්ග ගන්න ලුුණු වර්ග ගන්න මේ වෙදකමට අරගෙන මේ වගෙන් දැන් අපි කියනවා සරල්ු උදර උදාහරණයක් දෙන්නම් අදකාල දකින තියන් හොඳම වැඩක් මේක ොඩා කරෝගයඇවි ලකිෙන මගේ හවස හර පහාවෙනකට බඩ පුරුවදාන පුදදුම වදයක් ඉන්නම බෑ හාය හමාර හත වෙන කොට නම් ඊරෑයටක් කෑම ගත්තෙත් න උදේට කෑම ගත්යෙත් නෑ මගේ බඩ උස්මුෘත්තාට එලා බඩ පුරුවදාන කරන්න කිසිම දෙයක් නෑක ඇෑයි එතකට අපි අපි දන්නවා දැමේ බඩට බඩේ වායුව පිරණවට මොකක්ද දීුත්තිකය ඒක මම ලිවවෙත් නෑ අපේ පරම්පරාව කවරක් ලිවවෙත්න ඕක ලියෝප කෙන අර මම කියපු අපේ පුලතිස ඉසිවරයා සහ අපේ ම ඇදුරු රාවනා ඔය දෙන්නගේ සංකල්නගතා මේ බිහි. මේකේ තියෙනවා ඇහැල පොතු සමග වදක හද ගම්මිරිස්ද ගෙන පොඩිත්ත්වෙදක ම ගෙන යවකාලුණු සහඳරලුණු දමාපානය කරු බඩේවාතය පොතුලින් ඇර කියෙන ඒවගේ ලුණු වර්ග ගත්තා පාසාන වර්ග ගත්තා හරි ඊට පස්සේ ඔය රසදිය ගත්තා ගේ මේ මහ පොලවේ අපි දක්කින්න පුළුවන් හැමදේ මවසුද බව පත්තුල පත් කිරවා. එැබයිඒ ආවට ගයාාට නිකන් දැකල කටේ දාල සූප කලනම මහාවිදියට පරිෂෙන කරලා යගේ රසවැදකන් ය රසදය භාවිතා කරගත්තු කෝඩිියයක් ගාන ලෙට ෘතුූ කරන්න හස මූලාස්ක් කොට ගත්තා. රසදී අරගන කරපු වෙදකං ගොඩයි අදත් අපි කරන්න හොඳයි අපට බොහෝද හෙල වෙදකම් පිළිබඳතු සාකච්චා කරනති වෙනවා අප මරනාාස වූ රෝගී. අධනයමුල තින්ද ටහි විදවටුවන රණසන්න වනාහම් පස්සේට කියන්නේ පුළුවන් තරම් රෝගාව සතුටින් තියන්න කියන කාරණය නමු හෙළ වෙදකමට නුව මේ මරණාසන්න රෝගයාගේ ප්‍රාණ බන්ධනය කළ හැකි. මකද මේ ප්‍රාණ බන්ධන වෙදකම් ගෑන් මරනාසන්න රෝගී අවස්ථාවට පත්ුණු රෝගීන්ට ප්‍රාණ බන්ධන කියන මන්ත්‍රමවේදේ මගින් ඔගේ ප්‍රාණය යම්තතාක් දුරට රඳවාගැනීම සඳ ශවිශේෂි ක්‍රමවේදයක් රානා යගගේ දී සකස් කරලා තිබුණා ඒ වගේම රෝගයකුට රෝග නිශ්චය කර ගැනීමේදී. ඒ රෝගයාටයි විශේෂ වූ මන්ත්‍රරයක් භාවිතාකිරීම මගින් ඊට පසු එම රෝගී පුද්ගලයාට දෙන යම්යම් ඉගී ක්‍රමවේද මින් මේ පුද්ගලයක් කිනම් කාලයකද මරණයට පත්වෙනවාද කියන කාරණාව පල මෙන්න මේ ප්‍රාණබන්ධන මන්තරෝලින් සිද්ධ කරලාති . ඒවගේ ප්‍රාණයක් එ ස්ථානයෙන් ඉවත් වුණු ශරීරයක් තුළට නැවත ප්‍රාණයක් කිවිසවා කියන්නේ මේක ද අහස්රන්න ේ භත බන්ධනක බූත විද්‍යාව පිළිබඳව පිල සිතුමාතමයි සම්පර්ණ දේශ කරලදී. බූත ද්‍යාව. භූත විද්‍යාකීන විශේපතය සත්ම රිවරුන්ගේ පිල රසිිවරයට තමයි විශේෂය අවස්ථාවදීලදී. මෙන්න මේක අයටටතේන ුවිශේෂය අවස්ථාවක්තමයි මළගේ පපුද්ගලෙක් අයන් මැරුණ ගම ශරයෙන් ඉවත් පෙන්න්න කියන තවවාේ රානයක හෙියයන් සතුව තිබන ැ උදාහරනයක් විදිහට මගේ තා සරලව විද්‍යාත්මක පහදිි කරන්න මංගේ ගෙන පොඩි ගවේෂණයක් කර. මනුස්සෙක් ඉස්සල්ලා මරුණහම අපි ඔ හුස්ම ගන්නාද කියනෙකට බල සල්ලාම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තමයි නතරවෙන්න. මනුස්සෙක් ජීවත්තෙනවාය කියන නිගමනේ ගන්නෙත් ආශ්වාස පාශ්වාස ක්‍රියාවලිය හරහා. ඒක නිසා තමයි ළමයෙක් ඉපදුුණ අවස්ථායම ගන්න පලවෙනි සුළඟ. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියින් තමයි ජීවගුණේ ්‍රඳා පවත්තන්නේ. මේ වාතේ ඉවත් වනාට මිනිසා මැරිල නෑ. ඊළඟ අවස්ථාවතීනත් තේ ජෝධාත් ෂ් නත්වය සරල භාෂාවෙන්ෙන්වා. සිර දව වස්තාව නැවවෙලා මේ උෂ්නත්තේ කියට විශේ. මේ උෂ්නත්තේ නතිවෙනවා කිය සූරයා සබක තියෙන ගන දෙනවසන් වෙනවාකට න්න ඔයා අවස්ථාවද තමයි කෙනෙක් මැරුණය කියෙන නිගමනය ගන්න. එතෙක් අර වාතය ඉවත් වනාට ශරෙන් කෙනෙක් පටවුණනාක කියන මතවාේ ගන්න ෙම තම ැරලත් ප හත්ද කතුට න පග ග වගේ යම්ය කතාපත්තුල යම් කතාපත්තුල සහන් නෙ උස්මගන්න ඇති සිරු. දවාගේන උපක්‍රම භාවි කලලා තියන ජිප්තු පිරමීටවල මිනිස තුළ මෙන්න මේ සංකපය ගැමරෙන් ඉස්මතුවෙච් නිසා. එකන මික්හදල මමු ර තැන්පත් කර ප්‍රාණබන්ධයක් මින් නැවත ශරිරයාකට පිවිසෙන් පුුවන් කියන විස්වාසය තිබුණ මේක සත්‍ය සත්්‍යතාව කෙසේත. තුන්ගනි අවස්ථාව තමයි ශරීරේ තේ ආපෝධාතුව ආපෝධාතුව කියැන මේ දිාරුබවට පත්වෙලා ශරීරයේ සම්පර්යෙන් දිය වෙලා නවා. මේ දියවෙලා ගියාට පස්සේ ගයන් නිර වෙන්නන්නේ මනිස්සුර ඇටැකිල්ල මේක තම පට විධාතුව පෘතුවයේ ශක්තිය වැඩිමධාතුව තමයි පටවිය. පටවට තමයි අප අදබැඳල තබල දන්න. ඒහින්ද තමයි පැරණි මිනිස්සු මේ පටවිධාතු එක්ක තමයි නොෙක්නුවේ කරෝගකාරක විස බීජ ද්‍රව්වේ අපේ ශරීරයට ඇතුල්ලෙන්. මෙන්න මේක නතර කරන්න අප පැරැනෝ දුම්මල දුම්ම ැසිමුතුුත් අදහස් කරටන්න මෙන්න මේ වගේ කියන අමුනුස්ස කොට්ාශයක් ශරීරය තුළට එන්න පුළුවන්ගේ කියන අදහ ැති කරන්න තමයි ගින ආපෝධාත් තේජෝධාතුව භාවිතන්ර තේජෝග ගින්න. මේ ගන්න භවිතාකිරීම මගින් කරන යම්්‍යයම් ශාන්තිකර්ම ක්‍රමවේද තුළින් මෙන්න මේ ශරීරය ආරක්ෂාකිරීමට සකස් කරලදි. එන්තකොට පටවි ආපෝතජෝවාය කියනම සතර මූලදතුන් පිබඳව තමයි රා් රජු අද්‍යනකකිරි රාවණක පෙළපත අද්‍යියනය කර මේක රාන රජරට පමක් සීමවෙන්න පුලස්ති රසිතුමා යෝග්‍යාස විද්‍යාව අති ශයෙන් දියුණු මේ රට තිබුණ මේක ගැන කවුරුත් කලබලවියතුන එකතමයි පරම ඇත්ත. සූරය ප්‍රධානකරගත්ත සූරය භාවනා කරමයක් මේ රට එඇ තිබුණ. එක සූර නාඩිය චන්්‍රනාඩිය කියලා අදටත් අපේ වෙදමාත් ඇංඟවුවොත් මේ නාඩි ශස්ත්‍රය තුළ තියෙනවා. අෂ්ටාංගව නාඩි සිද්ධාන්ත අධ්‍යයනය කිරීමේදී. නාඩි වෛද්‍ය ක්‍රමවේදේදී ඉතාමත්ම වැදගත්තකත්තමයි මේ සූරනාඩිය සහ චන්්‍රනාඩිය. එතකොට සූරනාඩිය තුලින් සර ශක්තිය පිළිබඳව තමයි කියවෙන්නේ. චන්්‍රනාඩිය තුින් චන්දරාගෙන් ගන්නාව ශක්තිය පිළබඳව කිය.